වසරකට පෙර හමාස් සංවිධානය ඊශ්‍රායල ආක්‍රමණය කරමින් ඊශ්‍රායල් වාසීන් 1200ක් මරා දමා තවත් 250ක් ප්‍රාණාපේට ගනිමින් ආරම්භ වූ ගාසා යුද්ධය මැද පෙරදිග පුරා පැතිරී ඊශ්‍රායල ඉරානයේ සමග යුද්ධයක අද්දරට ඇද දමා තිබේ මැද පෙරදිග ලේයින් නහවන මේ ම්ලේච්ඡ යුද්ධයේ වසරක ශේෂපත්‍රය ලෙස මරණ සහ අඳෝනා හැර කිසිවෙකු හෝ දිනු කිසිවක් මැත්තේ නැත 2023 ඔක්තෝබර් 7 වෙනිදා සිට අවම වශයෙන් පලස්තීනුවන් 41788ක් මියගොස් ඇති අතර 96794ක් තුවාල ලබා ඇති බව රොයිටර් වාර්තා කොට තිබෙනවා වසර පුරා ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරවලින් ලෙබනන් ජාතිකයන් 2000කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් මිලියන 1.2කට වැඩි පිරිසක් අවතන් වී ඇති බවද වාර්තා වෙනවා මේ ගාසා යුද්ධය ආරම්භ වූ දා සිට අද දක්වා සිදු වූ ප්‍රධාන සිදුවීම්වල සාරාංශය 2023 ඔක්තෝබර් 7 හමා සංවිධානය ඊශ්‍රායල ආක්‍රමණය කිරීම මරණ 1200යි ප්‍රාණාපකරුවන් 250යි ඔක්තෝබර් 8 ඊශ්‍රායල ගාසා තීරය ආක්‍රමණය කිරීම නොවැම්බර් 24 පළමු සටන් විරාමය නොවැම්බර් 30 සටන් විරාමයේ අවසානය ජනවාරි 2 බේරුට් වෙත එල්ල කර ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් හමාස් නියෝජ්‍ය නායක සලේ අල් අරෝරි ඝාතනය අප්‍රේල් 1 ඊශ්‍රායලයේ සිරියාවේ දමස්කස් හි ඉරාන කොන්සල් කාර්යාලයට ගුවන් ප්‍රහාරයක් දියච්චිරීම අප්‍රේල් 13 ඉරානයේ ඊශ්‍රායල විසින් අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරයට මිසයිල් ප්‍රහාරයක් එල්ල කිරීම මැයි 5 දකුණු ගාසා තීරයේ රෆා ආසන්නයේදී හමාස් රොකට් ප්‍රහාරයකින් ඊශ්‍රායල් සොල්දාදුවන් තිදෙනෙකු මිය යාම ජූලි 27 හිස්බුල්ලා විසින් ගෝලාන් කඳුකරයේ පාපන්දු පිටියකට එල්ල කළ රොකට් ප්‍රහාරයකින් ළමුන් 12ක් ඝාතනය කිරීම ජූලි 30 බේරුට් අසල ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදා උපදේශකයෙකු හිස්බුල්ලා කමාන්ඩර් ෆුවාඩ් ශුක්‍ර සහ සිවිල් වැසියන් 5 දෙනෙක් මිය යාම ජූලි 31 ඉරානයේ ටෙහරාන්හි පිපිරීමකින් හමාස් සංවිධානයේ ඉහළම දේශපාලන නායක ඉස්මයිල් හනියේ මිය යාම අගෝස්තු 17 ඊශ්‍රායලයේ දකුණු ලෙබනනයේ ගබඩාවකට බෝම්බ හෙළීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මිය යාම අගෝස්තු 25 හිස්බුල්ලා සංවිධානයේ උතුරු ඊශ්‍රායලයට රොකට් 100 ගණනක් එල්ල කළ පසු ඊශ්‍රායලයේ දකුණු ලෙබනනයට මිසයිල් ප්‍රහාර එල්ල කිරීම සැප්තැම්බර් 18 හිස්බුල්ලා පේජර් සහ වෝකිටෝකී යන්ත්‍ර පුපුරවා හැරීම සැප්තැම්බර් 20 ඊශ්‍රායලයේ බේරුට්ටි ගුවන් ප්‍රහාරයක් දියත් කරන අතර හිස්බුල්ලාහි ඉහළම නිලධාරියෙකු වූ ඉබ්‍රාහිම් අකිල් ඝාතනය කිරීම සැප්තැම්බර් 25 එක්සත් ජනපදයේ යුරෝපා සංගමයේ රටවල් ඊශ්‍රායල් ලෙබනන දේශ සීමාවේ දින 21ක සටන් විරාමයක් ඉල්ලා සිටීම සැප්තැම්බර් 27 ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා ඝාතනය කිරීම සැප්තැම්බර් 30 ඊශ්‍රායල් හමුදා හිස්බුල්ලා හමුදා ස්ථාන ඉලක්ක කරගනිමින් දකුණු දිග ලෙබනනයේ ගොඩබිම් ආක්‍රමණය ආරම්භ කිරීම ඔක්තෝබර් 1 ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල් ප්‍රහාරය